අඟුරු වෙච්ච BBQ. එතකොට වෝටර් පාර්ක් එකක එක්ස්පීරියන්ස්. කැනඩාවේ මිනිස්සු බයම සතා බලන්න ඕන නම් මේ වීඩියෝ එක බලන්න. ඉතින් අපි මේ යන්නේ පැවක් ළඟ BBQ දාන්නයි, වෝටර් පාර්ක් එකක සෙල්ලම් කරන්නයි. ඉතින් මේ වෙද්දී අපේ නඩෙන් භාගයක් මේ වැව ළඟට ගිහිල්ලා අපි හොඳටම බරක් වෙලා. ඉතින් මේ හරිය පොට්ටක් අංගලපුර පොළොන්නරුව යනකොට වගේ නේද? ඒ පාට පිට බල බල අපි ඉතින් ගියා. මෙහෙම ගෙවල් වල ඉස්සරහා ට්‍රේලර්ස් කැරවන් හිම ගොඩක් නවත්තලා තියෙනවා. ට්‍රිප්ස් යන්නේ හරි ෂෝක්. ඉතින් ඕන තැනක නැවතිලා ඉන්නත් පුළුවන්. මේ මිදිවත්ත දිගටම මිදි හදලා තිබුණා. දැන් මේ අපි යන්නේ කන්ට්‍රි සයිඩ් එකට. ඉතින් අපිට ලොකු ට්‍රැෆික් එකක් සෙට් වුණා. හරියට නිකන් ලෝන් වීකෙන්ඩ් එකක් හම්බුනාම කොළඹ හැමෝම නුඹුර අනුරාධපුරේ පැති වලට යන්න එනවා වගේ මෙහෙ අය කන්ට්‍රි සයිඩ් එකට තමයි යන්න පටන් ගන්න. ඉතින් අපි ලංකාවත් මතක් කර කර කැලණිය හරියේ ට්‍රැෆික් එකක් මතක් කර කර යන්න ගත්තා. අපි ඉතින් US බෝඩ් එකට කිට්ටුව තමයි ඉන්නේ. මෙන්න මෙතනින් හැරිලා ගියාම US බෝඩ් එකට ළඟයි බෝඩ් එකේ දාලා තියෙන්නේ. මෙහෙම පාර දෙපැත්ත බල බල ආවා. අර ඇතින් පේන්නේ කැනඩියන් රොකීස් කියන කඳු වැටිය. අපිට බයිසිකල් රේස් එකකුත් බලන්න හම්බුණා ඔය යන අතරතුරේ සයිඩ් එකෙන් යන. මේ විදිහට අපි වැව ළඟට ඇවිල්ලා ඔය නිල් පාටට පේන්නේ වැව. ඒ නිල් පාට එඩිට් කරලා හැම නෙවෙයි. මේ විදිහ අපි පෑය දෙකක් ඇත්තටම බරක් වෙලා අපි පාකින් එකට එනකොට එක ස්ලොට් එකක් ඉතුරු වෙලා තියෙනවා කියලා අපේ පිටිරපු අයලා ඒක නිතාගෙන හරි එක අල්ල ගන්නවා කියලා තමයි හිටියේ. එහෙම කරන්න අවශ්‍ය නැහැ, එතන ඉඳ තිබුණා. ඉතින් අපි බඩු ටික අරගෙන අපේ පික්නික් ටේබල් එක තිබුණ තැනට යන ගමන් තමයි මේ ඉන්නේ. මේ ඉස්සරහින් යන්නේ මගේ හබීතුමා. කොමරි අපි ගාව තමයි බබකියු දාන බඩු ටික ඔක්කොම තිබුණේ. ඒ නිසා හිටපු අයට ඒක පටන් ගන්නත් බෑ. එයාලා පිනකම් බලන් හිටියේ. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ ටේබල් එකට වැව වටේට පේන්නේ. මිනිස්සු හැම තැනම හට් ගහගෙන එතන දවසම ඉන්න බලන් තමයි ඇවිත් හිටියේ. ඉතින් අපේ කට්ටිය BBQ දාන්න පටන් ගත්තා. ඉන්නකො මං ඉස්සරහට කතාව කියන්න මොකද උනේ කියලා. මේ තියෙන්නේ අපේ පික්නික් ටේබල් එක. ඒගොල්ලෝ උදේ කෑම අරන් තිබුණේ අපි එද්දී. අපිත් කන්න පටන් ගත්තා. ඊට පස්සේ මම්මි වලට පෙන්වන්න යන්නේ කැනඩාවේ මිනිස්සු බයම සතා. වලස්සුද? නෑ. අන්න අර ඈතින් පේන කුරුල්ලෝ. ඒගොල්ලොන්න කියන්නේ ගූස් කියලා, බහුවචන ගීස් කියන්නේ. ඒගොල්ලෝ හරිම ඇග්‍රෙසිව්. ඒ කියන්නේ මිනිස්සුන් කොටනවා. පොඩ්ඩක් හරි ඇවිස්සනොත් පන්නවන්න කොටනවා. අනික ගිලෙන්නත් පුළුවන්. ඒ නිසා ඒගොල්ලොන්න මෙහි අය හරිම බයයි අනිත් කිසිම සතෙක්ට වඩා. ඉතින් ඇත්තටම මටත් වතුරට බහින්න හරිම වමනාවක් තිබ්බා. මටත් වතුර බල බල සාමාන්‍යයෙන් ඉන්න බෑ. මං හරි ආසයි බීච් එකට, ගඟට, වැවලට යන්න නාන්න. ඒ වුණාට ඉතින් අපි හවස වෝටර් පාර්ක් යන නිසා මෙතන නාන්න ගිය නෑ. දෙතුන් සැරයක් කඳුළු මාරු කරන්න බැරි නිසා. ඔය කට්ටිය බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරලා හිටිපුණා. කොටස අපේ කට්ටිය අර චාකෝල් වලට දාන ලික්විඩ් එක ගෙනන්න තිබ්බේ නැහැ. ඉතින් රට වටේ තියෙන දේවල් දාලා ඒක පත්තු කරන්න බැලුවා. ඉතින් අපේ නඩේ ගුරා අයියා හැමතැනම විදලා බැලුවා ඒ ලික්විඩ් එක හොයාගන්න පුළුවන් වේද කියලා. ඒ වුණාට ඇමෝ ළඟම තිබ්බේ අර ගෑස් එකෙන් වෙන එක. ඊට පස්සේ කුකින් ඔයිල් දාලා බැලුවා. ඒක හරි ගියෙත් නැහැ. අපි වොෂ්රූම් ගිහලෙද්දිත් කටිය දාර එහෙම දාලා පත්තු කරන්න බලනවා. අපි විතරයි දොංග ගාමේ පත්තු කරේ. ඉතින් ඔතන ඉන්න කොල්ලෝ සෙට් එකම සුපර්වයිසර් ජොබ් එක තමයි කලින් BBQ දානකොට කරලා තියෙන්නේ. ඉන්න කවුරුත් දන්නේ ලික්විඩ් එකක් එහෙම ඕනේ කියලා. ඔතෙන් ඇවිත් තමයි දාන්නේ. ඊට පස්සේ කොහොම හරි දාර දාලා එක කෑල්ලක් චාකෝල් කෑල්ලක් අවුලගෙන දැන් නම් ඔයාලට කරගන්න පුළුවන් කියලා ඔන්න ඔය පැත්තට ගියා. මේ විදිහට පැය දෙකක් අපි නාස්ති කරලා ඉතින් අපි යන්නත් එපා වෝටර් පාර්ක් එකට. ඊට පස්සේ උතන හිටපු අපේ අක්කා කෙනෙක්ට කේන්ති ගිහිල්ලා එතන තිබුණ දාර ටික ඔක්කොම අරකට දැම්මා. ඊට පස්සේ මෙන්න එක දෙයනේ කියලා පත්තු වුණා. ඊට පස්සේ කොහොමරි අපි පළවෙනියට පච්චපු ටික අඟුරු වුණා. හැම අඟුරු වුණා අම්මස්. මම මස් ගන්න නැති නිසා මට එළවලු ටිකක් පුච්චලා දුන්නා. ඒ වගේ කිසිම රසක් නැහැ ඉතින්.
ඉතින් අපි එතන තව ටිකක් වෙලා ඉඳලා වෝටර්පාක් එකට යන්න පිටත් වුණා. ඒක වැඩි දුරක නෙවෙයි, මේ තිබුණේ ළඟමයි තිබුණේ. එතන ගිහිල්ලා වාහනේ නවත්තලා මීටර් 200ක් වගේ අපිට පයින් යන්න වුණා. මේ තියෙන්නේ පාක් එක ඉස්සරහා, වෝටර්පාක් එක ඉස්සරහා. මේ ඇතුළ ඉතින් අපිට පස්සේ ඇඳුම් මාරු කරලා ස්විම් ඇඳුම් ඇඳගෙන මේ ඇක්ටිවිටීස් කරන්න පටන් ගත්තා. මුලින්ම පටන් ගත්තේ බය හිතෙන අඩු මේකෙන්. ඊට පස්සේ ඉතින් බය දෙනේවත් කරා. අර ඈත පේන අන්න අර ස්ලයිඩ්ස් දෙක තමයි ඇත්තටම බයම හිතෙන්නේ. අපි ඒවෙන් එකක නම් ගියා. ඔන්නෝ අර වැඩි ලැලි වගේ තියෙනන්නේ එක ටිකක් බය හිතන අඩුයි. එතන උඩට ගියාම ඔන්නෝ විදිහට තමයි පහළ පේන්නේ. මාර ඇත්තකීම. ඊට පස්සේ අපි හතර දෙනෙක් එකතු වෙලා මේ ස්ලයිඩ් එකේ ගියා. ඔය පේනවා වගේ නෙමෙයි, ඔක ඔන්නෝ වගේ ඈතට විසි වෙනවා. ඉතින් හතර දෙනෙක් යද්දී හරිම ෆන් කෑ ගගා යන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ ඔවගේ ඇතුළෙන් ටියුබ්ස් වලින් එන්න තියෙන්නේ. ඒකත් අර වගේමයි විසි වෙනවා, දෙන්න දෙන්න තනියෙන් එන්නත් පුළුවන්. ඉතින් හරිම ෂෝක්, හරිම බය හිතෙනවා. උනට හරිම ෆන්. ඊට පස්සේ මෙන්න මේකේ අපිට මැට් එකක් තියාගෙන පහළට එන්න තමයි තියෙන්නේ. මෙන්න මේක ස්නේක්, ඒ කියන්නේ සර්පෙක් වගේ. ඕක තමයි අපි ඉස්සෙල්ලම ගියේ. ඒක බය හිතෙන අඩුට පේන්නේ ඔන්න ඔය විදියට. ඒක ගියාම බය අඩු වෙනවා. ඒ වගේම මේ වගේ පූල් ඒරියා එකක් තියෙනවා චූටි ළමයි එක්ක එන අයට සෙල්ලම් කරලා ඉන්න. එතකොට මේ විදියට තමයි පාක් එක උඩට පේන්නේ. හයිවෙද්දි පාක් එක වැහුවා. ඉතින් අපි පිටත් තුනයි වෙද්දි නම් ගොඩක් අය ගිහිල්ලා. ඉතින් වාහනයකට මොනා හරි වුණේ නැත්තම් ෆන් එකක් නැහැ නේ. සාමාන්‍යයෙන් ට්‍රිප් එකක් ගිහිල්ලා මොනා හරි අකරතැබ්බයක්. ඉතින් අපේ වාහනයක් එරුණා. ඒක ගන්න හැමෝම බැහැලා තල්ලු කරලා වාහනේ ගොඩට ගත්තා. තල්ලු කරන වීඩියෝ කන්නම් ගන්න බැරුණා. මටත් තල්ලු කරන්න වුණා. කොහොම හරි වාහනේ අරගෙන අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් පැයකමාරක් වගේ යනකොට අපිට ගෙදර එන්න හම්බ වුණා. මේක තමයි ඉතින් අද වීඩියෝ එක. බලපු හැමෝටම ස්තුතියි. මේ වගේ වීඩියෝ බලන්න ආසයි නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ චැනල් එකට. ස්තුතියි. බයි. මේ වෙවි ඩ්‍රෝන් වියෝ එකක්.